විශේෂ දවසක් මොකද අපේ අද second anniversary එක second anniversary එක ඉතින් ගිය අවුරුද්දේ anniversary එක එද්දී අයියා ඔස්ට්‍රේලියාවේ මම ලංකාවේ ඉතින් අද තමයි පළවෙනි වතාවට අපි දෙන්නත් එකට ඉඳගෙන සම්බරන විශේෂ දවස මේ ඉතින් අපි එක සම්බරන්න කියලා හිතාගෙන අද අපි දෙන්නත් එක ආවා Oakwood Premier Oakwood Premier Hotel එකට ඉතින් මම ඔයාලන්ට room tour එකකුත් දෙන්නම් දෙන්න කලින් අපි හොටෙල් එකට ආපු විදිහ පෙන්වලෙමුනේ අපේ රූම් එකට යන්න මේ හදන ගමන් ඉතින් ඒ වෙලාව එතන ගොඩක් සෙනෙක හිටිපේ ඉඳා පොඩ්ඩක් චෙක්ඉන් වෙන්න වෙලාව ගියා. මුලින් පැද්දිව මෙතන දොරක් තියෙන හරිද අපගා මෙතන ලොකු මිර එකක් තියෙනවා සහ මේ පැත්ත දොරක් තියෙනවා අපි හ පැති රූම් එකත් එක කනෙක්ට් කරගන්න ඕන එහෙම අපි ගත මේ රූම් එක විතරයි ඊට පස්සේ මෙහෙම ඇතුළට එනකොටම මෙතන තියෙනවා කබඩ් එකක් මේක ඇතුලේ එන්න එන්න මේක ඇතුලේ තියෙන මෙන්න මේ දේවල් තමයි මේ මං දාගෙන ආපු එක ඊට පස්සේ ලාචු 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 ලොක එක තියෙනවා එච්චරයි ඊට පස්සේ මෙතන තියෙනවා වයින් ග්ලාස් දෙකක් එක වයින් එකක් තියලා ටීවී එක පුටුව පොඩ්ඩක් ඇදලා පොඩ්ඩක් නේද පුටුව ඊට පස්සේ අපි මොනවාරි කැම් තියනවා නම් තියලා වහන්න ඊට පස්සේ පුටු දෙකක් ඊට පස්සේ මෙතන කොෆී ඒරියා එකක් තියෙනවා ඊට පස්සේ අපේ බෙඩ් එක තියෙනවා මම දැන් ආවට ආමෙත ලස්සන චිත්‍රයක්ත් තියෙනවා හරි ඔයාලට පෙන්නන්නම් අපේ වොෂ්රූම් එක කාවා මොකද අපි ආපු වෙලාව ඉඳන් මොනවත් කැවවි වෙන හැ ඇවිල් හැබැයි පැයක් විතර ඇති වුණානේ ඒ වගේ වෙලාවක් තියෙන අය මොන හරි කන්න ඕඩර් කරන්න හදනවා ඉතින් මම බැලුවා ද ඇනිවර්සරි එක දවසේ අයියට කියලා නෑ මොකද නැත්තේ ඇනිවර්සරි එක දවසේ ඔයා මට කෝපියක් හදලා දෙනවා නෑ ඇනිවර්සරි එක දවසේ ඔයා ආද මට කෝපියක් හදලා දෙනවා මං හැදුව බොන්න බෑ වපරාදිනේ ඔයා හදන ඒක මැෂින් එකක් තියෙනවා මැෂින් එක තිබ්බත්
මේ චැලෙන්ජ් එකක් ඇනිවර්සරි එක දවසේ මම මැෂින් එක තියනවා ලේසියෙන් කෝපි මොකක්ද දාන්න තියෙන්නේ අනේ දුර ඒක තව ඒක තව බෑ මම හැදුවා තෝර ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ ගයිස් ඔක්කොම ටික මම තමයි කරන්නේ මට මහන්සියක් කපන්නේ මං හදනවා කෝපි හදවද රට මේ දෙසට ප්‍රින්ගුලි කෝපි හදන්න බෑ ඔයා කෝපි හදන්න මම කන්න මොන හරි ගියලා දෙන්න මොනවද කන්නේ barbecue chicken pizza කරපු කෑම එක ආව ගයිස් මම කෝපි එක හදලා ඉවර වෙන කලින් දැන් වෙලාව ඇති හවස 5:00-4:00 වගේ ටයිම් එක. ඉතින් අපි ඕඩර් කරි ස්නැක් එකක්. අපි ඕඩර් කරපු එකේ තිබුණේ fish and chips. අපි සාමාන්‍යයෙන් ගෙදර fish කනවා මාරු විදිහට අඩුයි. එළියට ගිහාම අපි try කරනවා fish කන්න. හැබැයි fried fish විතරයි කන්නේ. මොකද අයියා සෑහෙන කෑම තෝරන කෙනෙක්. මම නම් හිම තෝරන්නේ නැහැ. මම හැමදේම වගේ කනවා. බලන ගමන් අපේ කෑම ටිකයි මං හදපු රසම රස කෝපි බිව්වා දැන් අපි යන්න හදන්නේ ගේමින් ඒරියා එකට ගේමින් එකක් තියෙන උඩ බලන්න තව තීන උඩ ආයක කුයි තව හොඳ රෙස්ටරන්ට් එකක් කුයි ගිහින් බලමු ගේමින් රූම් එකට ගිහිල්ලා එතනින් එළියට චුට්ටක් ගියා මොන වගේද බලන්න ඇත්තටම මාරම ලස්සනයි ඒ වගේම ගොඩාක්ම ගොඩාක් සීතලයි ගොඩාක් ලොකු බිල්ඩින් හැමතැනම ලයිට් දාලා පාර වාහන යනවා ඒ view එක නම් ගයිස් මාරම මාර ලස්සනයි ගේමින් රූම් එකේ එහා පැත්තේ තිබ්බේ ජිම් එක මේ වෙලාවේ ජිම් එකේ කෙනෙක් සෙල්ලම් කර කර හිටියේ අපි නම් සෙල්ලම් කරන්න ගියේ නෑ ජිම් එක කොහොමද කියලා බලලා අපි දෙන්නත් එක්ක ගියා ගේමින් රූම් එකට මේ ගේම් එක මීට කලින් මම ප්ලේ කරලා නැහැ ඒකින්ද මම දන්නේ මොකද්ද වෙන්න ඕනි කියලා අයියා තමයි මට මේක කියලා දුන්නේ මේ ගේම් එකත් මම සෙල්ලම් කරන්න දන්නේ නැහැ ගයිස් මම මීට කලින් සෙල්ලම් කරලා නැහැ මේක
අපි අරවා ගයිස් කන්න එළියට ඩිනර්කට. මොකද අපි ඩිනර් එක බුක් කරේ දැන් ගොඩ දවසක ඉඳලා. පස්සේ අපි හිතුවේ මේ හෝටල් එකට යනවා කියලා. මෙතන ඉඳන් ඒ අපි ඩිනර් එක බුක් කරපු තැනට විනාඩි කීයද? පහක් වගේ තමයි තියෙන්නේ. ඒකින්ද අපි දැන් යනවා ඩිනර් එක ගන්න. ගොඩාක් සීතලයි. හැබැයි අපි දෙන්න හිතුව කායක පා කරලා පයිමයන් රෙස්ටුරන්ට් එකට කියලා. මොකද ඒ වෙලාවේ වයිප් එක මාරම ෂෝක්. ගොඩාක් වෙලාවට වීක් ඩේස් වලට කට්ටිය එන්ජොයි කරනවා අඩුයි මෙහෙ. ගොඩාක්ම වීකෙන්ඩ්ස්, ඒ කියන්නේ ෆ්‍රයිඩේ සැටර්ඩේ තමයි මෙහෙ ගොඩාක්ම ෆන්. ඉතින් ගොඩාක් ක්‍රවුඩ් එකක් හිටියා ඒ වෙලාවේ එළියේ. ඉතින් අපි දෙන්නත් ඒව එන්ජොයි කර කර බල බල අපි ගියා රෙස්ටුරන්ට් එකට. තමයි බුක් කරේ. මොකද එළිය ඉඳන් කන්න බැහැ, මාර සීතලයි. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ කෑම මාරම මාර රසයි ගයිස්. අපි දෙන්න මාර ආසයි මේ කෑම කන්න. ඉතින් අපි දෙන්නගේ ඩිනර් එක එන්ජොයි කරේ මෙන්න මේ විදිහට. හොටෙල් එකට ආවා. Good morning guys. අපි යනවා කන්න. 7 ඉඳන් 11 වෙනකන් තමයි බ්‍රෙක්ෆාස්ට් එක දෙනවා කිව්වේ. දැන් වෙලාව කීයද? 9:12. අපි යනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. I'm gonna go get some more.
පොඩ්කාස්ට් එකට ආවට ආපු වෙලාවෙ ඉඳන් වීඩියෝ කරපු හින්දා මේ වෙනකොට නම් ගොඩාක්ම ගොඩාක් බරගින්න තමයි හිටියේ. මොකද කෑම ගොඩාක් තිබ්බා. ඉතින් හැම එකක්ම වීඩියෝ කරගන්න ඕන හින්දා ටක් ගාලා වීඩියෝ කරලා මම ඉක්මනටම කෑම ටික බෙදා ගන්න ගත්තා. කොෆි එකක් බොන්න කියලා හිතාගෙන මැෂින් එක ළඟට ගියාට එතන එක එක ජාතිය ගොඩාක් තිබ්බ හින්දා මේ වෙලාවට ඇත්තටම හිතාගන්න බැරුව හිටියේ මොනවද බොන්නේ කියලා. අන්තිමේදී ඉතින් කල්පනා කරලා 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 හොට් චොක්ලට් එකක් ගත්තා. Why do I feel like I linger? Linger between the words to say. ලස්සනයි ගයිස්. ඔගලනුත් එක දකින්න ඇති. ඉතින් අපි එදා දවස හොඳට එන්ජොයි කරලා ඉවරලා අපි දෙන්නත් එක දැන් මේ ගෙදර යන ගමන්. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරා කියලා මම හිතනවා. එහෙනම් ගයිස් බයි බයි, ලව් යූ.